අනුරාධපුර රාජධානිය බිඳ වැටුනේ මින් කුමක් හේතුවෙන්? ඒ කාලිංග මාගගේ ආක්‍රමණය, බී රාජරාජ චෝලගේ ආක්‍රමණය, සී පරාක්‍රම පාණ්ඩියගේ ආක්‍රමණය, ඩී පංච ද්‍රවිඩගේ ආක්‍රමණය. අනුරාධපුර රාජධානිය දෙවැටෙන්නේ පස්වන මහින්ද රජතුමාගේ කාලෙදි. මට මතක විදිහට පස්වන මිහිඳු රජතුමාගේ කාලෙදි චෝල ආක්‍රමණයක් නිසා රාජධානිය බිඳ වැටුණා. එතනින් පස්සේ පොළොන්නරුවට රාජධානිය අරගෙන යනවා. එතනින් පළවෙනි විජයබාහු රජතුමා පොළොන්නරුව රාජධානිය බවට පත් කරගෙන වගේ තමයි මට මතක නෑ. චෝල කට්ටියම ඒගොල්ලම මං හිතන්නේ මේ අර පාලන පහසුවට වගේ පොඩ්ඩක් ඒක අනුරාධපුරෙන් එහාට ගෙන කාලිංග මාග ආක්‍රමණයකුත් වුණා. එතන මට මතකයේ විදිහට නම් පොළොන්නරු රාජධානිය බිඳ වැටෙන්නේ කාලිංග මාගගේ ආක්‍රමණයේ. ඔව් මං උත්තරේ දෙනවා. බී රාජරාජ චෝලගේ ආක්‍රමණය. ෆයිනල් ආන්සර්? ඔව් ෆයිනල් ආන්සර්. කාලිංග මාග පොළොන්නරුවේ පංචද්‍රවිඩ ආක්‍රමණය මතක නැහැ. ඒක කියන්නේ මේ පංචද්‍රවිඩ ආක්‍රමණයක තුනා කියලා මතකයක් තියෙනවා. හැබැයි මේ චෝල ආක්‍රමණය අනුරාධපුර රාජධානිය බෙද වැටුණා කියලා වැඩි මතකයක් මට තියෙනවා. උත්තරය නම් පංචද්‍රවිඩ ආක්‍රමණය වෙන්නේ වළගම්බ රජුගේ කාලේ. ඊට පස්සේ පරාක්‍රම පාණ්ඩිගේ ආක්‍රමණය වෙන්නේ දඹදෙනිස් කාලේ.